බැංකුව මං මුලා කළ කෝටිපති හොර අත්සන The Horror Signature of the මං මුලා Bank Millionaire Hello Hello මේ මිස්ටර් දරලොක් හොන්ස්ගේ ගෙදරද මේ මහත්මයා කවුද මම මේ ලන්ඩන් නගරයේ පිහිටලා තියෙන ද බෛරව ඇන්ඩ් ගිල්ලා බැංකුවේ සමායිතිකරු එන්න ඇතුළට මහත්මයා ඔබ ද බෛරව ඇන්ඩ් ගිල්ලා බැංකුවේ සමායිතිකරු නම් මට කියන්න ඔබ බෛරව මහතාද නැත්නම් ගිල්ලා මහතාද මම ගිල්ලා මගේ මිත්‍රයා තමයි බෛරව ඔව් ඉන්දියානු මලයාල ජාතිකේ අපි දෙන්න බැංකුවේ සම හවුල්කරුවන් වුණාට මිස්ටර් හොන්ස් මේ දැනට බැංකුවේ සියලුම පරිපාලන කටයුතු කරන්නේ මමයි. ඔහු ඉන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ උඹ යාළුවා වෙච්ච බහිරවයක් කියලා. මැටසන් මෙතන කෙරෙන්නේ වැදගත් සාකච්ඡාවක්. නෑ නෑ මං කියන්නේ යාළුව දෙන්නෙක් එකට එකතු වෙලා බැංකුවක් පටන් අරන් ටික දවසක් යද්දි යාළුවා ඉන්දියාවට දැක්කලා අනික බලය අතට ගත්තා කියලා කියන්නේ මූහි යාළුවව උග්‍ර තෙල් නොගාම ගිලලානේ. ඔන්ස් මහත්මයා ඔබේ මිත්‍රයා නම් එක්ක පල් මෝඩෙක් එහෙම නැත්නම් සූර කපටි ගල් ආදෙක් දෙවණියක හරි මචං පළවෙනියක උඹ තියාගනි ගිල්ලා මහත්මයා ඔබ මාව හොයාගෙන එන්නේ නැත්තේ විශේෂ රාජකාරියකට වෙන්නේ නැතිනේ මම ආපු රාජකාරියත් අමතකුණා මේ ඔබේ සට කපට මිත්‍රයාගේ කතා නිසා ඇත්ත වශයෙන්ම කියනවනම් මිස්ටර් හොන්ස් මගේ බැංකුවේ ඔබේ මිත්‍රයා වැනි කපටියෙක් සේවයේ යෙදিলা හිටියනම් මට අද ඔබ හොයාගෙන එන්න වෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ ඔබ මගේ මිත්‍ර මැක්සන් වගේ කෙනෙක් බැංකුවේ සේවයට ගන්න කැමති. ඇත්ත වශයෙන්ම අන්න දැක්කද මට තියෙන ඉල්ලුම. ඇත්තටම මචං මං ඔබේ බැංකුවේ රස්සාවට ආවොත් මොකද්ද මට දෙන තනතුර? උපදේශක තනතුර? නෑ 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 මම ඔබව ගන්න කැමති බැංකුවේ ප්‍රධාන දොරේ අඩේට තියන්න. ඒ ගාන ඇති නේද මැක්ස්? ඇත්ත වශයෙන්ම කියනවා නම් මම මේ වෙනකොට පවුන් ලක්ෂ 50ක පාඩුවක් විඳලා ඉන්නේ. ඔව් පවුන් ලක්ෂ 50. සාදු මට මට හරි සන්තෝෂයි. මැක්සන් හරි හරි කතා වැහුවා. ආයි වගේ සන්තෝෂ තැනක් ආවොත් විතරක් කතා රින්නම්. ඒ දැට්ස් ඕල් නෝ. මොකක්ද ගිල්ලා මහත්මයා ඔබට පවුන් ලක්ෂ 50ක පාඩුවක් විඳින්න විච්ච හේතුව? හොන්ස් මහත්මයා ඔව් කියන්න. මගේ බැංකුවේ පවුන් ලක්ෂ 60ක මුදලක් තැන්පත් කරපු සිටුවරයෙක් ඉන්නවා. ඔහු මීට මාසයකට උඩදී මගේ බැංකුවට පැමිණිලා ඔහුගේ තැන්පත් මුදලින් පවුන් ලක්ෂ 50ක් ආපහු ඉල්ලා හිටියා. ඉතින් මං ඒ මුදල ඔහුට ගෙව්වා. ඔව් මුදල විශාල ප්‍රමාණයක් වුණත් ගණදෙනුවේ නෛතික භාවයේ නිවැරදි නම් ගැටලුවක් නැහනේ. දැන් එතකොට මොකක්ද සිදුවෙලා තියෙන්නේ? දැන් තමයි මගේ ඉහමොළ රත් වෙන දේ සිදුවෙලා තියෙන්නේ මිස්ටර් හොන්ස්. අර සිටුවරයා ඊයේ නැවත බැංකුවට ආවා. ඒ මොකටද? ඔහු ආවේ ඔහුගේ තැන්පත් මුදලේ පොලිය රැගෙන යන්න. ඉතින් ඔබ ඔහුට පොලිය දුන්නාද? ඉතින් නොකෝ කියනකන් මම ඔහුගේ ඉතිරි තැන්පත් වලට අදාළ පොලිය ගණනය කරලා දෙන්න හදනකොටම සිටුවරයා කියනවා මීට වඩා පොලිය මුදලක් තිබිය යුතුයි කියලා. පස්සේ මම කිව්වා හොන්ස් මහත්මයා ඔබ ගිය මාසේ පවුන් ලක්ෂ 50ක් ආපහු ගත් නිසා පොලිය තියෙන්නේ ඉතිරි වෙලා තියෙන පවුන් ලක්ෂ 10ට පමණයි කියලා. ඔව් ඒක නිවැරදිනේ. ඒ පාර ඔහු කලබල වෙලා බැංකුව දෙවනත් වෙන කෑ ගැහුවා. ඇයි මම එහෙම පවුන් ලක්ෂ 50ක් ආපහු ගත්තේ නැහැ කියනවා. බලන්න මේ කතාව. හොරේ හරියට හරි. මාර්සන්තෝසයි. ඔබේ ඔය වාචාල කටවහගෙන පොඩ්ඩක් හිටපන් මැට්සන්. හරි හරි හරි. ගිල්ලා මහත්මයා ඔබ කියනවා මුදල් ආපහු ගත් ක්‍රියාමාර්ගයේ නීත්‍යානුකූලයි කියලා. අත්සන් නිවැරදි කියලා. එහෙමයි. ඇත්ත වශයෙන්ම. දැන් සිටුවරයා කියනවා ඔහුගේ මුදල් ගත්තේ නැහැ කියලා. එහෙමයි හොන්ස් මහත්මයා. ඔහු කියනවා ඔහු බැංකුවට මාස දෙකකින් ආවේ නැතලු. ඔය සල්ලි ගත්තයි කියන දිනේ ඔහු ඉඳලා තියෙන්නේ රෝහලේලු. අසනීප වෙලාලු. ඒකත් ඇත්තයි. ඉතාමත් සැලසුම් සහගත සූක්ෂම මංකොල්ලයක්. ඔය වෙන මොකුත් නෙමේ. අපි වාගේ ඔළුව තියෙන පොරක් ඔය බැංකුවේ දොරේ අඩේටවත් තියලා නැති එකේ කර්මය. දැන් මිදෝබන් මස්සිනා. අර බහිරවයට කරපු අපරාධය තමයි ඔය උඹට පඩිසන් දුන්නේ. ඔය සහ
දැන් ගිල්ල මහත්මයා ඔබේ ප්‍රකාශයේ සාරාංශය ගත්තොත් ඔබ කියන්නේ ඔබේ ගණදෙනු කරුවා අසනීපව රෝහලේ සිටියේදී බැංකුවට පැමිණ මුදල් ආපහු ගත්ත කියන එකද සිදු වෙලා තියෙන හැම දෙයක්ම නිවැරදි හොන්ස් මහත්මයා නමුත් ඔහු දිවුරලා කියනවා මේ මුදල් ගන්නාවේ නෑ කියලා ආ ඒ දිවිරේනම් තමසතේකට මායින් කරන්න හොඳ නේ දැන් ඔය අපේ පුංචි අම්මා 17 දිවුරනවා බාප්පත් එක්ක ඇරෙන වෙන සම්බන්ධයක් තිබ්බේ නෑ කියලා මිස්ටර් හොන්ස් මත් මේක අහගෙන හිටා නමුත් ඒ වෙලෙ ළමයා තනි කර කිරිකාරයා වගේ ඉතින් බලනකෝ මේ විකාර කාර්යයත් එක්කනම් දැන් ඔබේ ගණදෙනු කරුවගේ අත්සන් නිවැරදි නම් ඔබ ඇයි බය වෙන්නේ මහත්මයා හොන්ස් මහත්මයා ඒ වගේම ඔහු බැංකුවට ආවේ නෑ කියලා ඉදිරිපත් කරන සාක්ෂිත් නිවැරදිනේ ඒකනේ මම මේ බය හොඳයි පරීක්ෂණේ මම බාර ගන්නම් හැබැයි අපගේ අය කිරීම තීරණය කරන්නේ මගේ මිත්‍ර ડોක්ටර් මැට්සන් තමයි ඔව් 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 පවුන් ලක්ෂ 60ක කේසයක් නෙමෙයි ඒක අපි මෙහෙම කරමු අයිද ආපහු ගත්ත පවුන් ලක්ෂ 50 ගැන විතරක් හිතලා පවුන් ලක්ෂ 50න් 110 බැගින් වන ප්‍රමාණයක් අපේ රහස් පරීක්ෂක ගාන හැටියට ගන්න ඒ කියන්නේ පවුන් ලක්ෂ 5ක් මට බැංකුව වහන්න වෙයි ආයි මනම් ඉතින් අර මිනිහට තව ලක්ෂ 50ක්ම ගෙවලා හැංගි ගෑවුනට පස්සේ එනවකෝ डॉक्टर मैटसन अमेजन मिनी एक बैंक वे पाउंड लक्ष हटक तन पत करला ठीक दाव सकिंग एवित एक एंग पाउंड लक्ष पनहक आपाउ गन ए मिनी हम तावटी का दाव सकिंग एवित मामा साता पाहक पत गत्ते नया किया लकिया नवनं मैं तुले ओबदा कीना चित्रे मोकाक द मैटसन मचा मैं माई मटे गुड़ा देवल पीनवा एक एको गनुदिनु कार्य मेंटल केस දෙක ගනුදෙනු කාර්යය වගේම මූණ තියෙන නියුන් සහෝදරෙත් ඉන්න පුළුවන්. තුනේ බැංකු කාර්යය බොරු කියන දක්ෂ ගැට ගන්න ලෝක අඬපාලේ. හතර ගනුදෙනු කාර්යයයි බැංකුවයි හවුල් වෙලා ලෝකෙට පින්නන පට්ටපල් බොරුවක් ඔබේ උපකල්පනවල යම් සාධාරණ සහ සිත් ඇදගන්නා සුළු ගතියක් නැත්තෙම නෑ මැට්සන්. නමුත් ඔයිට වඩා ගැඹුරින් ඔබ මේ ප්‍රශ්නේ දිහා බලනවා නම් තමයි මම කැමති. පොඩ්ඩක් හිතන්න මචං. මිස්ටර් හොන්ස් ඔබට පේන දේ මොකද්ද කියලා කියනවෝ? සියලුම ගණදෙනු සිදුවී ඇති ආකාරයේ නිවැරදි නම් හරි. ඒ නිවැරදි ගණදෙනුවක් කියලා හිතන්න පුළුවන්. නමුත් වරද ඇත්තේ ඒ නිවැරදි ක්‍රමවේදයේ තුලම වසන් වෙලයි කියන එකයි මගේ හැඟීම. ඔබ කියන්නේ ගණදෙනු කාර්යය පවුන්ඩ් ලක්ෂ 50ක් ඇත්තටම විඩ්‍රෝල් කරලා දැන් බබා පාට් එක දානවා කියලාද මචං? නෑ මම එහෙමම කියන්නේත් නෑ. නමුත් මෙතන කවුරු හෝ කාගේ හෝ ඇහක් වහලා විඥාවක් පෙන්නලා තියෙන බව නම් ඒකාන්තයි. උත්තරේ තියෙන්නේ අත ළඟමයි. මට එහෙම හිතනවා මැට්සන්. ඒ අම්මයන් අඩියක් ගහලම බලමුද වැඩි අතේ තියෙන එක ඔළුවට එයිද කියලා. What do you say? ඒකට නම් අඩියක් ගහන්න ඕනේ නෑ. මගේ අතේ තියෙන මේ ඊයම් පුරවපු බස්ත මුඹේ ඔළුවට වැඩම්මු හැකි නොමිලෙම අඩි ගහන. තියෙන හොන්ස් මහත්මයා ඔබ මාව හොයාගෙන බැංකුවටම ආපු එක නම් ලොකුම සනසීමක්. ඇයි මේ දොරට තියෙන අඩ කොටත් ඇවිත් ඉන්නේ? ඔබ නම් හරිම විහිළුකාරයෙක් මැටි මහත්තයා. ડોක්ටර් මැට්සන් කියපම් බං. මට කියන්න ගිල්ලා මහත්මයා ඔබ බැංකුවෙන් පවුම් ලක්ෂ 50ක් වැනි විශාල මුදලක් ආපසු ගෙවන විට අනුගමනය කරන පිළිවෙත් මොනවද? ඔව් හොන්ස් මහත්මයා දැන් මෙහෙමයි. ගනුදෙනුකාරයා ඉල්ලන මුදල සටහන් කර අස්සංගය දු ඉල්ලුම් පත බාර අරන් ඒ කළමනාකරුගේ පිරික්සීමට යවනවා. ඊට පස්සේ ඊට පසු කළමනාකරු ලෙජර් පොත් පරීක්ෂා කර එහි ගනුදෙනුව සටහන් කරලා මගේ අනුමැතියට නැවත එවනවා. ඇයි ඔබේ අනුමැතියට එවන්නේ? මෙහෙමයි. මුදල පවුන්ඩ් 10000කට වැඩි නම් අනිවාර්යයෙන්ම මා අනුමත කළ යුතුමයි. ඒ විතරක් නෙමෙයි හොන්ස් මහත්මයා. ආපසු ගන්න මුදල පවුන්ඩ් ලක්ෂයකට වැඩි නම් ගනුදෙනු කරු මා මුණ ගැසිය යුතුමයි. දැන් මේ ගනුදෙනුවේදී එහෙම සිද්ධ වුණාද? වුණානේ නැන්. ඒ විතරක් නෙමෙයි. පවුන් ලක්ෂයකට වඩා කරන ආපසු ගෙවීමකදී අපි ගනුදෙනු කරුගේ ඡාය රූපයක් එවලෙම රහසිගතව ගන්නවා. වැදගත් සාක්ෂියක්. අම්මද බල මම් බයි වෙච්ච තරමට. කොහොම හත්මයා ඒ ඡාය රූපය? ඉන්න මං පෙන්නන්නම් හොන්ස් මහත්මයා පොඩකෝමින්ද.
මෙතින්නේ මහු තම ඒ සිටුවරයා මහුගේ නම මොකක්ද මහුගේ නම රිංගාලා කනේ හංස ජාතිකෙක් මහු මේක මට දෙන්න ගිල්ලා මහත්මයා ආ පොරගේ නම රිංගාලා කනේ කිව්ව නේද මට මේ මට පේන්නේ පොර උඹේ කනේ රිංගාලා වගේ හරි මචං වීලුවක් කලේ මිලියන ඔබ විහිළුවට කිව්වත් ඒ විහිළුවේ හොඳ ගතයුත්තක් තියෙනවා කියලා මට හිතෙනවා මැට්සන් තැන්කියු මචං දැන් අපි යමු අර රිංගාලා කනින් සිටුවරයා මුණ ගැහෙන්න නැත්තං ඒ ගමන මම තනියෙන් යන්නම් ඔබ යන්න අර රිංගාලා සිටුවරයා නේවාසිකව ප්‍රතිකාර ගත්ත කියන රෝහලට අත දිග ඇරලා වීදම් කළා හොයාගන්න මාර්තු මාසේ 8 වෙනි දින උදේ 9ත් 11ත් අතර මේ සිටුවරයා රෝහලේ හිටියද නැද්ද කියන එක මැට්සන් මචං දෙරලක ආ මැට්සන් ඔබ මෙච්චර ඉක්මනට ආවද එහෙම තමයි මචං මගේ වැඩ කොහමද ගිය රාජකාරිය මචෝ පවුන් 10යි මිට වෙලෙව්වේ අර රිංගාලා සීතා ඔව් එදා උදේ වරුවේම ඉස්පිරිතාලේ ඉඳලා නැහැ හැබැයි ඒකට උදව් කරලා තියෙනවා වාට්ටුව බාර දොස්තර විශිෂ්ටයි අති විශිෂ්ටයි මොකද්ද නෑ මං කිව්වේ උඹ විශිෂ්ටයි මම අති විශිෂ්ටයි ඔබ දන්නවද මම හොයාගත්ත දේ නෑනේ මචං ගිය සතියේ රිංගාලා කණෙන් සිටුවරයා ඔහුගේ දියණිය විවාහ කරලා දීලා තියෙනවා පවුම් ලක්ෂ 40,000ක් දෑවැද්දට දීලා. ඈ? ඊතුරු පවුම් ලක්ෂ 10 මගුලට වියදම් කරන්නේ නැති. ඔබ හරියටම හරි මැට්සන් කියලා කිව්වොත් උඹ ඔක ටිකක් ඔලුවට ගන්නව වැඩි. ඒක නිසා ඒක එහෙම වෙන්න ඇති කියලා හිතමු. මොකද්ද බං? හරි හරි. දැන් උඹ මොකද්ද හොයාගත්තේ? ඔබට පේනවද මේ ඡායාරූපේ ඉන්න අර කපටි රිංගාලා කණෙන් සිටුවරයා මූනේ වම් පැත්තේ තියෙන උපන් ලප දෙක. ඔව් ඔව් මෙදෙන්නේ. නමුත් මම ගිය වෙලාවේ සිටුවරයාගේ ඇත්ත මූනේ ඔය උපන් ලප දෙක තිබෙන්නේ නැහැ. ආ. ඔව්. ඔහු එදා හිතා මතාම මූනේ උපන් ලප දෙකක් සටහන් කරගෙන